දරුවනේ අපි දැන් කතා කරමු 2013 පේපරේ රචනා ප්‍රශ්නේ ධාරා විද්‍යුතය රචනා ගැටලුව වෝල්ට්මීටර් සැමීටර් ආශ්‍රිතව තමයි ඒකත් ඇවිල්ලා තියෙන්නේ සහ කැම්පස් එක අපි ගෙනගත්තු තීරිකැලක් ආශ්‍රය කරගෙන හරි මුලින් කියනවා එක රූපේ පෙන ඇති P පෙට්ටිය තුළ කෝෂ සහ ප්‍රතිරෝධ වලින් පමණක් සමන්විත සංකීර්ණ විද්‍යුත් පරිපථයක් අඩංගු වේ මේකේ සංකීර්ණ සර්කිට් එකක් තියෙනවා හැබැයි ඒකේ තියෙන කෝෂයි රෙසිස්ටර්ස් උයි ප්‍රතිරෝධයි විතරයිලු දෙක රූපේ නැති පරිදි විදුලි ගම්බලේ EU තනි කෝෂයක සහ කැලාර්නෝටු තනි ප්‍රතිරෝධයක ශ්‍රේණිගත සංයුක්තයක් මගින් මේ පෙට්ටිය සම්පූර්ණ පරිපථයෙන් ප්‍රතිස්ථාපනය කළ හැකියි කියලා කියනවා. ඒ කියන්නේ මේක ඇස්සේ තියෙනවනේ කෝෂ ගණනාවක් තියෙනවා රෙසිස්ටර්ස් ගණනාවක් තියෙනවා. ඒ තිබුණාට ඒ සියල්ල ඌර්ණණය කරන්න පුළුවන් එක කෝෂයකටයි එක රෙසිස්ටරයකටයි ශ්‍රේණිගතව තියෙනවා. හරි මේ සමස්ත සර්කිට් එක. හරි එයාලා හඳුනා දෙන ඒ කෝෂයේ විදුලි ගම්බලේ E හරි එයා එක ශ්‍රේණිගත රෙසිස්ටර් එක කැපිටල් R නෝට් තේරුණාද මේ පරිපථයේ තියෙන සියලු කෝෂ එක කෝෂයකටත් සියලු ප්‍රතිරෝධ එක ප්‍රතිරෝධයකටත් ඌණණය කළ පෙන්විය හැකියි කියලා කියනවා මේක අපි කැම්පස් එකේදී තෙවිනිස් තියරම් කියලා වෙනම තියරියක් ඉගෙන ගන්නවා මේ සර්කිට් ඇනලයිස් කරන්න අපි ඒ ලෙවල් කාලේ මේක ඉගෙන ගන්නෙම නැහැ හැබැයි හරි ආර බාහිර ප්‍රතිරෝධයක් ගහලා තියෙනවා මෙන්න මේ තියෙන්නේ බාහිර ප්‍රතිරෝධය ඉරස් අහනවාබුදේ right p පරිපථයෙන් ඇදගෙන ධාරාව සඳහා ප්‍රකාශනය යකුර r නෝට් අකුර r l අකුර ඇසුරින් ලියන්නලු හරි පුතේ දැයිති මේක අනිවාර්යයි කරන්ට් එකක් ගලනවා හරි ඒ කරන්ට් එකට ප්‍රකාශනයක් ලියන්නලු ඉතින් දුවේ කර්චොෆ් ගේ වෝල්ටේජ් ලෝ එකට අනුව e සමාන වෙන්න ඕනේ i ගුණ කිරීම මුළු ප්‍රතිරෝධය r නෝට් ධන r l වලට හරි ඒක අයුක්ත කරා නම් ඉන්නේ පුතේ e බෙදීම r නෝට් ධන r l කියලා ඊබෙදීම ආරෝදන ආරෙල් ඔන්නෝමයි එන්නේ හරි ඉරස් කොටස හරි හරි සරලයිනේ ගනම් පුතේ ඒද සඳහන් කළ ඊසා ආරනෝට අගයන් ඊසා ආරනෝට අගයන් පහත දෙකස තුන යන දක්වා ඇති ක්‍රම දෙක භාවිතයෙන් පරීක්ෂණාත්මක සෙවිය හැක මෙන්න මේ පරිපතේ සමක ඊ සමක ප්‍රතිරෝධය පරීක්ෂණාත්මක වෙන ක්‍රම දෙකක් ඒගොල්ල අපිට ඔන්න හඳුන්වා දෙනවා හරි ඵලෙරිම ක්‍රම ආරල් ප්‍රතිරෝධ ඉවත් කර හරි මේක අයින් කරන දැම්මලු ඕකේ ආරල් කෙනෙක් කියලා අයින් කරන දැම්ම අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 ට වඩා ඉතා විශාල අගයක් ඇති වෝල්ට්මීටරයක් මෙයාට වඩා අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල වෝල්ට්මීටරයක් XY අග්‍රහරා ගැහුවලු XY අග්‍රාතරට වෝල්ට්මීටරයක් ගැහුවලු එහෙනම් මෙයාට වඩා වෝල්ට්මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාලයි කියෝ අපි හිතා ගන්න ඕනේ මේ වෝල්ට්මීටරය පරිපූර්ණ කෙනෙක් වගේ මෙයාට වඩා මෙයාගේ ප්‍රතිරෝධ ගොඩාක් වැඩි කියලා නේ කියන්නේ හරි ඉරසේ එවිර වෝල්ට්මීටර කියවීම V නෝට්ලු හරි ඒ වෙලාවේ වෝල්ට්මීටර කියේ V නෝට්ලු අනේ පුතේ පරිපූර්ණ වෝල්ට්මීටරයක් වුණාම ප්‍රතිරෝධය තා විශාල වුණාම ක අනන්තයක් වගේ හිතා ගන්න මේ පරිපථයේ ධාරාව ගලන ක්‍රමයක් නැහැ ධාරාව ගලන ක්‍රමයක් නැතිකොට මේ රෙසිස්ටර් එක හරියව බැස්මක් වෙන්නේ නැහැ එතකොට කෙලිම XY අග්‍රාතරට නියම විද්‍යුත් ගාමක බලයම ලැබෙනවා ඒ කියන්නේ ඇත්තට ඒ වෙලාවේ ලැබෙන වෝල්ට්මීටර පාඨාංකය හරියටම කියද කියලා කියන්නේ V0 කියලානේ කියන්නේ ඒක හරියට මේ කෝෂ විද්‍යුත් ගාමක බලයම තමයි. හරි ඒක පස්සේ අහන්නත් ඒක තමයි ඇත්තරම. ඊළඟට කියනවා පුතේ ඊන්පසු කුඩා කාලය සඳහා XY අග්‍ර ලුහුවත් කර. XY අග්‍ර දෙක ෂෝට් කරාලු. හරි. ඒ කියන්නේ ප්‍රතිරෝධයේ බිඳුවක් වන කම්බියකින් යාකරා කියලා හිතා ගන්නකො නැත්නම් කෙලින් මේ දෙක එකිනෙක යාකරා කියලා හිතා ගන්නකො පුතේ. ඇමීටර් එකක් වගේ පරිවර්තන ධාරාව මැන්නලු. හරි. මේ දෙක ෂෝට් කරේ වල ඇමීටර් එකේ මේ කරන්ට් එක මැන්නලා බැලුවලු. එතකොට කරන්ට් එකේ පෙන්වූ පාඨාංකය IS කියලා කියනවා. ෂෝට් කරා මැන කරන්ට් එක IS. එහෙද ලබාද ප්‍රතිඵල භාවිතයෙන් E R නෝට් සඳහා ප්‍රකාශන ලියන්න. හරි. කෙලියම් පුතේ මේ ඕල්ඩ් මීටර් එකේ ලැබිච්ච පාඨාංක V නෝට් කියන එක කෝෂ විද්‍යුත් ගාම්බලයේ E ට සමානයි. හරි. පරිපූර්ණ ඕල්ඩ් මීටර් යන්නේ. දැන් සැමීටරේ පෙන්වන IS කියලා කරන්ට් එකක්. ඉතින් පුතේ එතකොට මේ R නෝට් කීයද ගන්න පුළුවන් අපිට? හරි. මෙන්න මේ විද්‍යුත් ගාමක බලය කරන්ට් එකෙන් බෙදුවන හරි. විදුත් ගාම්බලයේ කරන්ට් එකෙන් බෙදමු විදුත් ගාම්බලයේ වෙනුවට V0 කියලා ලියනවා V0 බෙදීම IS කියලා ලියනවා තේරුණා නැත්නම් ඕම් නියම දානවා කියලා හිතන්නකෝ පුතේ මේක ෂෝට් කරලා තියෙන වෙලාව ඕම් නියම දානකොට හරි මෙයා තමයි විදුත් ගාම්බලයේ වෙන්නේ හැබැයි ඒකට V0 කියලා අපි දානවා හරි සමාන කරනවා IS ගුණ කිරීම R0 එකෙන් මම R0 උක්ත කරලා ඔය ආකාරයෙන් තිබ්බා හරි මේ හරි සරල ක්‍රමයක් ඉතින් හැබැයි මේ වැඩේට අපිට පරිපූර්ණ වෝල්ට්මීටරයක් ඕනේ පරිපූර්ණ ඇමීටරයක් ඕනේ 3
දෙවන ක්‍රම භාවිතා කර ඉස්සාරණට අගයන් සොයා ගැනීම පිණිස දෙක රූපෙන් නැති ආරයල සඳහා වෙනස් අගයන් දෙකක් ඇති ප්‍රතිරෝධක භාවිතා කරනවලු. දැන් වෙන මෙතඩ් එකක් කියලා තියෙන පුතේ. හරි. මේ දෙවෙනි මෙතඩ් එකේදී පුතේ අපි කරන්නේ මෙන්න මෙතෙන්ට රෙස්ටර් එකක් අගය දාන රෙස්ටර් එකක් දාලා බලනවා. එක සැරයක්. ඊළඟ සැරේ ආපහු වෙන ආරයල් කෙනෙක් දාලා බලනවා. එහෙමයි මේ කරන්න යන්නේ. ආරයල් අගයන හා සසනනට අතිශාල අගයකින් යුත් අභයන් ප්‍රතිරෝධය සහිත වෝල්ටමීටරයක් ආරයල් හරහා VL වෝල්ට් ඒතාවයක් පණින් ලැබේ. මෙතන එකනාග දෙපැසිබු අන්තරේ පරිපූර්ණ රෝඩ් මීටරයකින් කියලා හිතාගන්න මැන්නලු ඒක VL කියලා කියනවා. එවැනි මිනුමක ලබාගත් අගයන් කට්ටලයක් පහත දී ඇත. RL කිලෝම් එක කරාම මෙන මෙයා කිලෝම් එක කරාම VL මෙයාගේ දෙපැසිබු අන්තරේ මිලිවෝල්ට් 75යිලු. මෙයා කිලෝම් 100ක් කරාම VL කෙනක වෝල්ට් 5ක්ලු. එහෙත මිනුම් භාවිතා කර ESR නෝඩ් ගන්නය කරන්න කියලා කියනවා. හරි. අපේ දරුවනේ අපි හොඳටම දන්නවා විභව බෙදීමේ මූලධර්ම. මෙන්න මේ RL ගේ දෙපස ලැබෙන විභවාන්තරේ VL නම් හරි. මෙයාගේ දෙපස ලැබෙන විභවාන්තරේ VL නම් එහෙමනේ කියලා තියෙන. සමාන වෙන්න එපා I ගුණ කිරීම RL වලට. I කියන්නේ E බෙදීම මුළු ප්‍රතිරෝධය. හරි. E බෙදීම R නෝඩ් ධන RL ගුණ කිරීම එතකොට RL. කියලා විභව බෙදීමේ මූලධර්ම කියලා හිතා ගන්නකො. මේ බලන්න මේ 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 E කියන එක්කෙනා R0 උත් RL උත් අතර බෙදලා යන්න ඕනේ. ඒ බෙදලා යන එක්කෙනාගෙන් RL හරහා හිටින පංගුව ලියනකොට RL උඩ රූලේ දෙක එකතු යට රූලේ මුළු E මෙතන ලියනවා. හරි. ඒක සමාන වෙන්න ඕනේ VL වලට. හරි. දැන් හිතර පළවෙනි සැරේ කියනවනේ RL කිලෝම එක වෙලාවේ VL මිලිවෝල්ට් 75යිලුනේ. මෙයාට 75 දාන්න. 75 ගුණ කිරීම 10 රින 3. හරි. සමාන කරමු RL දනි කිලෝම 1යි. හරි. 1යි කියන්නේ 1000යිනේ කියන්නේ. කිලෝ 1 කියන්නේ 1000. හරි. ඕනම් කිලෝ වලින් හැදුවත් අවුලකුත් නැහැ හැබැයි. හරි R0 එකතු කිරීම 1000. හරි. ගුණ කිරීම E. අනේ මෙතේ මම අත ලියනකොට E මෙතනින් ලියවුණා පුරුද්දර වගේ. RL ගාගේ 1000 දානවා කිලෝ මේකනේ R0 ගාගේ නොදනි. ඒක එහෙම තියෙනවා. ඉලස්සරේ වෝල්ට් මීටරේ පාට අංකය ආවේ වෝල්ට් 5ක්ලුනේ. හරි. 5 සමාන කරනවා කාටද? රයිට්. දැන් RL කියන එක ළඟ අගේ සෙට් කරලා තියෙන කිලෝ 100කට. හරි. සිය ගුණ කිරීම 10 3. හරි. බෙදීම R0 එකතු කිරීම RL වලාගේ කිලෝම 100යි 100 ගුණ කිරීම 10 3. ගුණ කිරීම E ඒක අංක 2. ඇත්තරම මට පස්සේ හිතුණා මේකට කිලෝම් වලින්ම දැන් මනම් කමන්නේ නැහැ කියලා. කිලෝම් එක කිලෝම් එක කිලෝම් 100 කිලෝම් 100. ඒතර මේකේ සුළු කරාම යට R0 ට උත්තරෙත් තියෙන කිලෝම් වලින්. හරි. මින් එහාට ජේක අපි සුළු කරන්න ඕනේ නැහැ නේකොල්ලෝ. හරි. මොකද කරන්නේ? 1යි 2යි බෙදනවා කියලා හිතන්නකො. 1යි 2යි බෙදනකොට වම් පැත්ත හරි 75 5 බෙදුණා 15යි 10 රින 3යි. වම් පැත්ත හරි 75 5 බෙදලා 15යි 10 රින 3ක් වෙනවා. ඊට ඊ කැපෙනවා. 10 3 10 3 කැපෙනවා. හරි. ඒතර 1 යට R0 එකතු කිරීම 1000 කියලා තියෙනවා. ගුණ කිරීම මේ උඩ රූට ගිහිල්ලා R0 එකතු කිරීම 100 වරක් 10 3 කියලා එනවා පුතේ. බෙදීම අර පරස්පර කතාව වගේ 100 ගුණ කිරීම 10 3. හරි. මින් එහාට කොහොමත් මම නම් හදන්නේ නැහැ පුතේ. 100 කැපුණා නේ ඇත්තට. ඇයි මෙතන මේ මේ 100 මේ 1000 කැපුණේ ඇත්තට 1000 කැපුණේ. හරි. හරි. බෙදනකොට මේ 1000 කැපුණා. හ්ම්. හරි. දැන් ඔය දරුවෝ මේක ලියලා මේ පියවර දෙක ලියලා බෙදලා සුරු කිරීම කරලා R0 හොයනවා. හරිද? ඊළඟසේ R0 ගගේ මෙතෙන්ට ආදේශ කරලා සුළු කරලා E හොයනවා. මං කරන්නේ නවතර ලියා ගන්න කොයි ටික පුතේ ලියලා සුරු කිරීම කරලා ඔක්කොම කරාද විනාඩි 5ක් විතරයි ආයි ඔයාට පුතේ ඔයා සුළු ක්‍රීම කරොත් පුතේ මං හිතනවා බලන්න චෙක් කරන්න පුතේ R0 උත්තරේ කිලෝ ඕම් වලින් 197ක් E වල උත්තරේ 14.85ක් වෝල්ට් වගේ උත්තර දෙකක් එන්නවා. ඊට පස්සේ හරි දැන් මේ කතාව ඉවරයි. එතනින් මේ කතන්දරේ ඉවර කරා. දැන් බලන්නකෝ E සහ R0 ඒ ක්‍රමයටත් හෙව්වා. හැබැයි තෙන්දිති තින් අර වෝල්ට් මීටරේ පරිපූර්ණයි කියලා හිතන් තමයි ඔක්කොම කරන්නේ ඉතින්. හරි.
සාමාන්‍ය ආර්නෝඩ් වල අගය ආර්එල් හා සසඳන විට අතිවිශාල නම් ආර්එල් හා සසඳන විට ආර්නෝඩ් ගාගේ අතිවිශාල නම් අයි ධාරාව බොහෝ සෙයින් ආර්එල් ගෙන් ස්වායත්ත බවත් ඒ රඳාපවතින ඊ සාහරණ මත පමණක් බවත් පෙන්වන ලේසිනේ ආර්එල් ට බලන්නේ කියනද ආර්එල් හා සසඳනට ආර්නෝඩ් අතිවිශාලයිලු ආර්එල් ට වඩා ආර්නෝඩ් අතිවිශාලයිලු මේ බලන්න ආර්එල් ට වඩා ආර්නෝඩ් අතිවිශාල වුණාම ආර්නෝඩ් දන ආර්එල් කියන එක ආසන්නව පුතේ මේක නොසලකා හැරියම ආර්නෝඩ්ම තමයි තේරුණා ආර්නෝඩ් දන ආර්එල් කියනක ආසන ආර්නෝඩ්ට සමානයි ඉතින් කොල්ලනේ මේ බලපන් පුතේ මෙතන මෙතන මේ තියෙන එක ආසන ආර්නෝඩ් කියලා දානවා අපි හරි එහෙනම් අයි සමානයි කියලා එනවා පුතේ ඊ බෙදීම ආර්නෝඩ් කියලා එහෙනම් මොකද කියන්න පුළුවන් එතකොට අයි කියන එක නා ආර්එල් වලින් සායත්තයි අයි රඳාපව තියෙන ඊ සාර්නෝඩ් මත පමණයි ලියාගන්න ආර්එල්ට වඩා ඉතා විශාලයි ආර්නෝඩ් නම් ආර්නෝඩ් දන ආර්එල් ආසන්නව සමානයි ආර්නෝඩ්ට ඉතර අයි කෙනෙක් කෙනා සමාන වෙනවා පුතේ අතර ගත ප්‍රකාශරි ආර්එල් එක නොසලකා හැරියම ඊ වෙදිම ආර්නෝඩ් කෙනෙක්ට හරි පුතේ ඒත් එක කොටස යටතේ අයි ලබාගත් ප්‍රකාශනයෙන් ඔබට මේ සදා භාවිතා කළ හැකි කියලා උදව්වක් දී විලා තිනවා අපි ඇත්තට ඒක පාවිච්චි කළා තමයි ව්‍යුත්පන්න කරේ හරි මේ තත්ත්වරදී ඊ සහ ආර්නෝඩ් සහිත පී පරිපතේ නියත ධාරා ප්‍රභවයක් ලෙස සැරකේ ඒ වනික අපේ දැනුමට කියන කැම්බස් එකේදී අපිට එහෙම තියෙනවා හරි වෝල්ටේජ් සෝසස් තියෙනවා කරන්ට් සෝසස් තියෙනවා ඒ කියන්නේ පුතේ බලන්න මෙන්න මෙතන මේ කියන විදිහට මෙන්න මේ රෙසිස්ටරේ ගොඩාක් ලොකු කෙනෙක් නම් මෙතන ගහන කෙනා සාක්ෂි මෙතන කෙනා ගොඩාක් ලොකු කෙනෙක් නම් මෙතන ගහන රෙසිස්ටරේ අගේ මාරු කරා කියලා ඒක එච්චර දැනෙන්නේ නැහැ. මෙයාගේ සාක්ෂි මේක වෙනස් කරා කියලා එච්චර දැනෙන්නේ නැහැ. ඒතකොට හැමදෙස්සෙම ගලන කරන්ට් එක එකම කරන්ට් එක වගේ. ඒකයි ඔය කියන්නේ. දිග්ගටම ගලන එකම කරන්ට් එක. හරි? ඒක තමයි ඒක ධාරා ප්‍රභව කියලා කියන්නේ ඒවට. ඉරස කියනවා පුතේ මේ සඳහන් කළ තත්ත්වය යටතේදී ආර්එල් හරහා වෝල්ටියතාව VL නම් VL සමග I ධාරා වෙනස් වෙන කෙසේද පෙන්වන දල සටහනක් අඳිනලු X අක්ෂර VL කියන එක ගන්නලු හරි VL සමග I වෙනස් වෙන විදිහ ප්‍රස්තාරිකව පෙන්වනලු ඉතින් පුතේ අපි දැන් කතා වුණේ I වෙනස් වෙන්නේ නැහැ කියලානේ හරි මම අහන පුතේ ඔයා මේක යගේ වෙනස් කර කර ගියා කියලා I වෙනස් වෙන්නේ නැහැ හැබැයි I වෙනස් නොවුනට මේක යගේ වෙනස් වෙද්දී I RL ගුණිතය එහෙවත් VL කියන එක වෙනස් වෙනවා තේරු ආර්එල් වෙනස් කරාට අයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආර්එල් වෙනස් වීම නිසා වීඑල් වෙනස් වෙනවා. හැබැයි වීඑල් කෙනෙක් වෙනස් වුණාට අයි කෙනෙක් කරා නියතයක්. නියත ධාරාවක්. ඒකනේ මේ ඔප්පු කරේ පුතේ. අයි ආර්එල් ගෙන් සොයත්තයි. ආර්එල් වෙනස් කරාට අයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආර්එල් වෙනස් කරපු හින්දා වීඑල් කෙනෙක් කරා ඔන්න වෙනස් වුණා. හරි. ඉරස්සේ පුතේ පස්වෙන කොටසේ පොදු විමෝචක විනයාසයේ සම්බන්ධ කර ඇති NPN ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන IV ලක්ෂණකේ දීලා තියෙනවලු. ඔව් අපිට හුරුපුරුදුයි ඉලෙක්ට්‍රොනිකස් පාඩම කරලා තියෙන දරුවෙට නම් හුරුපුරුදුයි විභවාන්දරයේ සමග ධාරාව ප්‍රස්ථාරය ට්‍රාන්සිස්ටරයක පොදු විමෝචක විඤ්ඤාසය ඇත්තම කියනවා නම් ක්‍රියාකාරී කලාපයේ තියෙද්දි ටික තමයි මේ තියෙන්නේ ඇත්තටම හරි ට්‍රාන්සිස්ටර දැනන් ඉන්නවනේ මේක තේරෙන්න හැබැයි හරියටම හැබැයි උත්තරේ ගන්න නම් එහෙම උච්චර අවුලකුත් නැහැ හරි මේ දිල තියෙන ප්‍රස්ථාරය 4B ගේ අඳින දලසරහන බොහෝ සෙයින් සමානයිලු මේ ඇඳපු එක මේකට බොහෝ සෙයින් සමානයි. ඔව් විශේෂ මේක මෙන්න මේ හරිය නියතයක් වෙලා තියෙනවා මේකෙත් මේ හරිය නියතයි. හරි. මේන් ඔබේ ට්‍රාන්සිස්ටර් සංග්‍රහකයා හා විමෝචකයා අතර ප්‍රතිරෝධ විශාලත්වය පිළිබඳ කුමක් අනුමාන කළ හැකිද ඔබ විලද කෙටියෙන් පැහැදිලි කරන්න. මොකෝ කියන්න බලන්න පුතේ අපි මෙන්න මේක ඔප්පු කරේ මෙන්න මේ ප්‍රස්ථාරය මෙන්න මේ කතන්දරය ගත්තේ අර P කියන පරිපථයේ අස්සේ දෙන ප්‍රතිරෝධය R නෝඩ් කෙනෙක් ඉතා විශාලයි කියලා අරගෙන. එදා මෙතනත් මෙන්න මේ තිරස් බොහෝ සෙයින් තිරස් වෙන එකකින් අපිට අදහස් කරන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ ට්‍රාන්සිස්ටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධයත් ඉතා විශාලයි කියන එක. හරි. ඒක විස්තර කළේ මොනේද? පිළිඳන් කුමක් අනුමාන කළ හැකිද? ලියා ගන්න පුතේ. ඉහත VLI ප්‍රස්ථාරයේ ලබාගත්තේ ඉතා විශාල ආර්නෝඩ් සඳහාය. ඉහත VLI ප්‍රස්ථාරයේ ලබාගත්තේ නැත්නම් IVL ප්‍රස්ථාර ලබාගත්තේ ඉතා විශාල ආර්නෝඩ් සඳහාය. ට්‍රාන්සිස්ටරයේ ප්‍රස්ථාරයේද බොහෝ දුරට තිරස් වී ඇත. ට්‍රාන්සිස්ටරයේ ප්‍රස්ථාරයේද බොහෝ දුරට තිරස් වී ඇත. එනම් මෙම අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාලයි.
එනම් මෙම අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාලයි. ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාලයි. ඕක තමයි අපිට නිගමනය කරන්න පුළුවන්. හරි, ඉතින් පුතේ 2013 ඇවිල්ලා තිබ්බ ධාරා විද්‍යුත් රචනා ගැටලුවයි අපි ඔය සාකච්ඡා කළ ඉවරයක් කරේ.